Pumadi Pradana Mahotsave, Upadi Deshakya Handunadi Matalabima, Malada Bhagya Kotasalakami, Achara Nalaka Godahewa, Kolumba Ananda Vidyalayan Pasaladyapane Sampurna Karnulabu, Morotuwa Vishwavidyalayan, Electronica Ha, Viduli Sandeshane Pilibanda Engineer Upadiya, Sri Javardhanapura Vishwavidyalayan, Vyapara Kalpanakarane Pilibanda Paschat Upadiyada Laba, Dakunu Australian Vishwavidyalayan, Arthika Vidyava Pilibanda Achara Upadiya Laba Ganimin, Tama Shastriya Sudusukam, Sapuragan Labia. Emenma, Amavurtiya Sudusukam Lesser, Exat Rajidani, Varlat Levikarna Aitani Saha, Exat Rajidani, Varlat Haramanakarna Ganakadikari Varungi Aitani, Samajikatwe, Himkaragat Atara, Australia Ve Sahatika Kala, Ganakadikari Varungi Aitani, Urna Samajikatwe, Labagan Naladi, O Sri Lanka Ve Raja Saha, Kautgalikanshe, Aitana Gananavak Tulin, Tamaseva, Meratata, Labaden Labu Atara, Eaturin, Sri Lanka Sancharaka Sangwardana Sabahapati Durea, Sri Lanka Rakshana Sanstave, Sabahapati Durea, Sri Lanka Surakumpatha, Vinime Komisame, Sabahapati Durea, Vishesha Kota Dekpia Haki, Vivida Manian Haraha, Sri Lankawe, Vyaparika, Kalamanakarna Shastrator, Vishala Seva Vakala, Acharya Nalaka Godahewa Mahatata, Mima Upadi Pradana Mahotsave, Upadi Deshane Sandaha, Gaurave Naradana Karami, Pukulapadumani, Pita di Pativarunatru, Acharya Mandali. Samajik Samajikavani, Dadar Upadidarini, Mavaruni, Pivaruni, Hitavat. Lankave Tamatna Kirtimat Adhyapana Kendrasthanakvana, Kelaniya Vishwavidyale, Upadi Pradana Savedi, Oba Amatanata Labenaka, Mama Gauravayakha, Bhagyayak Lesa, Salaka. Lankave Janathawa, Anagate Gena Apeksha Dalwagena Bala Sitna Me Mohote, Ugatunta Viyatunta Vishala Illumak Thibenawo මේ කාලේ ඔබ උපාධිධාරීන් වශයෙන් අද ඔබේ උපාධිය ලබා ගන්නවා මම හිතන්නේ ජීවිතේ ඉතාමත්ම වැදගත් කඩයිමක් මේ අද ඔබ පසු කරන්නේ ඔබේ මේ උපාධිය පිළිබඳව ඔබේ මව්පියන් ඉතාමත්ම සතුටපත් වෙනවා ඇති ඔබේ නෑදෑයන් සහෝදර සහෝදරියන් සතුටපත් වෙනවා ඇති සමාජයේ ඔබ ගැන ආඩම්බර වෙනවා අපි ඔබ ගැන සතුටු වෙනවා දැන් ඔබේ ජීවිතේ වැදගත් කඩයිමක් පසු කළායේ මා කීවාට ඔබේ ජීවිතේ තාමත් පටන් ගත්තා විතරයි සමහර විට මෙතෙක් ඔබ ගත කළ ජීවිතේ වගේ තුන් ගුණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඔබට ඉදිරියට යන්නට තිබෙනවා දිග ගමනක් අදින් ආරම්භ වෙනවා මේ ගමනේදී ඔබට විවිධාකාර අභියෝග වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා ඒ අභියෝග අතර මයිතන්නේ වැදගත්ම සහ බරපතලම අභියෝගය තමයි ආදායම් ඉපයීමේ අභියෝගය. මොකද මෙතෙක් කල ඔබ ඔබේ මව්පියන් විසින් එමත්නම් සහෝදර සහෝදරියන් කවුරුව විසින් සමහර විට රජයේ විසින් ඔබේ අධ්‍යාපනය සඳහා මුදල් වැය කරන්නට ඇති. නමුත් මෙතෙක් පටන් ඔබ ගෞරවාන්විත ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට ඔබේම ආදායම සොයා ගන්නට සූදානම් විය යුතුයි. ඒ කුමන අවස්ථාවේ ආරම්භ වේද කියලා සමට ඔබත් දන්නේ නැතුව ඇති නමුත් ඒ ඔබ ඉදිරියේ තියෙන මූලිකම අභියෝගය වෙනවා ඔබ වැඩිදුර අධ්‍යාපනය ලබන්නට බලාපොරොත්තු වුණත් මා හිතනවා යම් තාක් දුරකට මේ අධ්‍යාපනයේ කොටසක් හෝ වියදම ඔබට දරන්න පුළුවන් නම් ඒ තමයි අපිට ආඩම්බර වෙන්න පුළුවන් තත්ත්වය මේ වතර බලන් ඉන්න දෙමව්පියෝ සමහර විට තමුන්ගේ දූ දරුවන්ගේ ඊළඟ පියවර ගැන සමහර විට යම් කිසි ආකාරයක බියකින් පසු වෙනවා ඇති රැකියාවක් හොයාගන්නේ කොහමද? අද මේ රටේ තියෙන රැකියාව යුක්ති අර්බුදයේ හැමුවේ මගේ දරුවාට රැකියාවක් ලබා ගන්නට පුළුවන් වේවිද කියලා. මම ඔබට මේ කතාවේදී සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට ආදායමක් ලබා ගන්නට අවශ්‍ය නම් අපේ බොහෝ තරුණ තරුණියෝ නොදන්නා කාරණේ තමයි ආදායමක් උපයන්නට සාධාරණ ලෙස ක්‍රම කීපයක් තියෙනවා. අත් වශයෙන් මම කරුණු හතරක් ඔබට ක්‍රම හතරක් ඔබට හඳුන්වා දෙන්නට කැමැතියි. පළවෙනිම දේ තමයි රැකියාවක් කිරීම. අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඔබ බොහෝතරයක් බලාපොරොත්තු වෙන්නේ දැන් රැකියාවකට යන්නට. රැකියාව කොහොමද සොයාගන්නේ? මොන ආයතනයකද බැඳෙන්නේ? කොහොමද රැකියාව ලබා ගන්න කියලා ඔබ කරදර වෙනවා ඇති. මම ඔබට මෙහිදී මතක් කරනවා අපි අතර සිටින අයගෙන් එකම දැනුම තියෙන එකම උපාධිය ලබාගත් අයගෙන් සමහරෙකුට රැකියාව ලැබෙන්නට සමහරෙකුට රැකියාව ලැබෙන්නට කාලයක් ගත වන්නට හේතුව කුමක්ද කියලා ඔබ වටහා ගත යුතුයි. බොහෝ විට එයට හේතුව
Rekia badikama nova, samahara vita oba, e sammukha parikshanayata muhuna deemedio, obage ayudupa sakas kirimedio, e rekia thora ganimedio, siduvannawu adupadu nisa bawa poddak danagena sitiyutti. Ebetta obata rekiyawak soya ganeeme karya wadak pahasuwe karanna puluwan. Eba rekiyawak pamanak neme aadayamak upayana dina krama. Api ada aadayam labannata tawat vividakara krama thiyena. Swayan rekiyawak karanna puluwan. Ada madanna me rate බොහෝ තරුණ තරුණියෝ උපාධිය සම්පූර්ණ කරලා ආයතනික රැකියාවට නොගින් තමුන්ගේම කියා ස්වයං රැකියාවක් ආරම්භ කරලා විශාල ආදායමක් ලබන තරුණ තරුණියෝ සමහරට මාසයක් දෙකක් යන විට ලක්ෂ ගණන් ආදායම ලබන වෘත්ති වුන් හඳුනාගෙන තිබෙනවා ස්වයං රැකියාව විදිහට. මේකද ඔබ කල්පනා කරලා බලන්න. සමහරට යම්කිසි ශාස්ත්‍රීය උපදේශකයෙක් වශයෙන් ඔබේ කුසලතාවන් ඔබේ නිපුණතාවන් භාවිත කරමින් ඔබගේ හැකියාවන් අලවිකරණය තුලින් සමහර විට රක්ෂණ නියෝජිතයෙක් වශයෙන් නීතිඥයෙක් වෘත්තිකයෙක් කාර්මිකයෙක් විවිධාකාර ක්‍රම තිබෙනවා ඔබට ස්වයං රැකියාව කියදෙන්නට. සමහර විට ඔබේ උපාධියට අමතරව තව සුළු දැනුමක් යම්කිසි ශාස්ත්‍රීය ලබා ගැනීමෙන් ඔබට ඒකට සූදානම් වෙන්න පුළුවන්. හැබැයි මේ ශාස්ත්‍රය තමුන්ට ගැළපෙන විදිහට තෝරා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද රැකියාවක ස්වයං රැකියාවක රැකියාවක වැදගත්ම දේ තමයි තමුන් කළ යුත්තේ තමුන් ආසා කරන දේ. ඔබේ රැකියාව ඔබ හැම විටම ඔබේ විනෝදාංශය කරගත යුතුයි. එහෙමත් නැත්නම් ඔබේ විනෝදාංශය ඔබේ රැකියාව කරගත යුතුයි. මොකද ඔබේ මතු ජීවිතයේ වැඩි කොටසක්ම ගෙවෙන්නට නියමිතව තිබෙන්නේ ඔබ රැකියාව කරන ස්ථානයේ. ඊට අමතරව ස්වයං රැකියාව කියලා කියන්නේ තමුන් වෙනුවෙන් වැඩ කරන එක. රැකියාව කරනවා කියලා කියන්නේ තමුන් අනුන් වෙනුවෙන් වැඩ කරනවා කියන එක. තුන්වෙනි ක්‍රමය තමයි ව්‍යාපාරයක් කරන එක. සමහර විට ඔබ ව්‍යාපාරයක් පටන් ගත්තොත් අනුන් ලවා ඔබේ වැඩ ටික කරවා ගන්නට පුළුවන්. ඔබේ ව්‍යාපාරය කරවා ගන්න පුළුවන්. ඔබට තියෙන්නේ එය හරි ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගෙන යම්කිසි ආයෝජනයක් කොට එය ව්‍යාපාරයට පිරිසබ්බඳවාගෙන ව්‍යාපාරය කළමනාකරණය කිරීමයි. මා හැමතිස්සෙම අපේ තරුණ පරපුරට දෙන්නට කැමති අවවාදයක් තමයි ඔබ හැම කෙනෙක්ම ජීවිතේ යම්කිසි වෙලාවක ව්‍යවසායකයෙක් වන්නට සැලසුම් කරන්න. ඔබට අද රැකියාවට යන්න පුළුවන්. සමහරවිට ඔබ රැකියාවට අවුරුදු 20ක් කරාවි. ඒක කවදා හෝ තමුන්ගේව කියා ව්‍යාපාරය පටන් ගන්න උත්සාහ කරන්න. මොකද අනුන්ගේ රැකියාව ලබා ගන්නට වඩා තමුන්ට අනික් අයට රැකියාව දෙන්නට පුළුවන් නම් එය ඉතාමත්ම සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. ලෝකයේ බොහෝ රටවල ව්‍යවසායකයන් 10%ක් පමණ ඉන්න ජනතාව අතරින් නම් ලංකාවේ ව්‍යවසායකයෝ ඉන්නේ අපේ රටේ ජනගහනේ 1%ක් 2%ක් පමණයි. මොකද ව්‍යවසායකත්වයට අපේ තරුණ පරපුර යොමු කරන්නේ නැති නිසා. හතරවෙනි ක්‍රමය සමහර විට ඔබට දැන් මේක කරන්න බැරි වෙන්න පුළුවන්. සමහර යම්කිසි ආදායමක් ලබා ගත්තට පස්සේ කරන්න පුළුවන්. ඒ තමයි මුදල් යොදවා මුදල් සැදීම. නැත්නම් ආයෝජනය කරන එක. සමහර විට ඔබ යම්කිසි ආදායමක් ලබලා ඉහළට ගියාට පස්සේ පුරුදු වෙන්න කීයක් හරි ඉතුරු කරන්න, ඒ ඉතුරු කරන මුදල ආයෝජනය කරන්න, ඒ ආයෝජන ක්‍රමවේදය දියුණු කරගත්තාම සමහර ජීවිතයේ යම්කිසි අවස්ථාවක ඔබට කිසිදු වෙහෙසක් නොවි ඔබේ මුදල් වෙහෙස කරවන්නට පුළුවන්. මුදල් වලින් මුදල් සොයන්නට පුළුවන්. මේ වගේ ක්‍රම රාශියක් ඔබ හමුවේ තියෙන බව දැනගෙන රැකියාව ගැන බිය නොවී අනාගතයට මෝඩ දෙන්න කියලා මම ඔබට කියන්නට කැමතියි. ඊළඟට මේ ජීවිතයේ ඉදිරියට යනකොට මතක තබා ගන්න ජීවිතයේ ඉදිරියට යන්නට ඕනෑම කෙනෙකුට තියෙන සම අවස්ථා. අපේ සාර්ථකත්වය අසාර්ථකත්වය හැම විටම තීරණය වෙන්නේ තමුන් මතයි. ඒත් අපි සමාජයට දොස් කියලා වැඩක් නැහැ. ඒත් අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ. හැමතිස්සෙම තමුන්ගේ අනාගතයේ සාර්ථකත්වය තියෙන්නේ තමුන්ගේ අතේ. ඔබ අතර මෙතන වාඩි වෙලා ඉන්න සමහර ඔබේ සහෝදරයෝ සහෝදරියෝ ඔබේ මිත්‍රයෝ ඔබට හමු වෙවි ඔබේ අනාගතයේ මේ රටේ පමණක් නෙමෙයි මේ ලෝකේ ඉතාමත් ඉහළ තැන් වලට ගිහිල්ලා. එකම විදියට පටන් ගත්ත අය. ඒ විදිහට සමහර අය සාර්ථක වන්නට සමහර අය තරම් සාර්ථක නොවන්නටත් හේතුව වන්නේ තමුන්ගේම තියෙන කැපවීම තමුන්ගේම තියෙන උත්සාහය කියන එක මම ඔබට මතක් කරන්න කැමතියි. ජීවිතයේ අරමුණක් තබා ගන්න. ජීවිතයේ අරමුණ එකම වෙන්නේ නැහැ. කාලෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්. නමුත් වැදගත් වන්නේ හැම වෙලේම අරමුණක් තිබීමයි. ඒ අරමුණ සඳහා සැලසුම සකස් කරගෙන කැපවීමෙන් ඒ සඳහා වැඩ කරන්න ඔබට සාර්ථක වන්න පුළුවන්. මාගේ හඳුන්වා දීම කරද්දී ඒ හඳුන්වා දුන්න මහත්මයා ඔබ අහසන්නේ නැති මගේ අධ්‍යාපන සුසුකන් රාශිය ගැන කතා කරා. වෘත්ති සුසුකන් රාශිය ගැන කතා කරා. මගේ ජීවිතයේ මම ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරලා තියෙනවා. ඒ වැඩ කරපු හැම ක්ෂේත්‍රයකම ඉතාමත්ම ඉහළ සාර්ථකත්වයක් ලැබලා තියෙනවා පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍යංශයේ. නමුත් මමත් අවුරුදු 30කට කලින් ඔබ වගේම මේ ශාලාවේම මෙතනම වාඩි වෙලා මගේ උපාධිය ලබා ගත්තා. ඒ වෙලාවේ මමත් ඔබ වගේම
මගේ අනාගතය ගැන දැනගෙන හිටියේ නැහැ. කොහෙද යන්නේ කියලා දැනගෙන හිටියේ නැහැ. මගේ කතාව අවසන් කරන්න කලින් මගේ පළවෙනි රැකියාව ලබා ගන්න ගිය සම්මුඛ පරීක්ෂණයේදී සිදු සිද්ධියක් ගැන කියන්නට කැමතියි. මම මුලින්ම සම්මුඛ පරීක්ෂණයට ගියේ ඔබ දන්නවා බහුජාතික සමාගමක් වන ජුනිලිව සමාගමේ. ඒ යුනිව සමාගමට ඒ කාලේ බැඳෙන්නට විශාල තරගයක් තිබුණා. මන්දනේ අද තත්ත්වේ කුමද කියලා ඒ කාලේ මම විශ්වවිද්‍යාලෙන් වත් වෙන කාලේ රටේ බැඳෙන්නට අමාරුම ආයතන තමයි යුනිව ආයතනය. දහසක් පමණ උපාධිධාරීන් ඒට ඇවදුම් කරනවා. ඒ සමුග පරීක්ෂණ ගණනාවකින් පස්සේ අවසාන සමුග පරීක්ෂණයේදී මට මුණ දෙන සිදුන පරීක්ෂණ කණ්ඩායම හිටියා යුනිව ආයතනයේ සභාපතිවරයා. ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නය ඇහුවේ ඉංග්‍රීසියෙන්. He asked me, Nalaka, can you explain your character in one word? Can you explain your character in one word? So the word that came to my mind immediately was confident. Singhalen kiyenawana ohu asuwe magin oba obage charithya ek wachanekin pahadili karanna puluwanda kiyala ahuwama mama ingreesin dunna uttare confident singhalen kiyenawana aathma vishwasaya athi kiyana eka mama e rakiyawata thora ganna labuwa ඒ රැකියාව තුළ මම සාර්ථක වුණා. එපමණක් නෙමෙයි මුළු ජීවිතේ පුරාම මගේ වෘත්තීය ජීවිතය තුළ මම සාර්ථක වුණා. මොකද මම කියපු කාරණේ තමයි වැදගත්ම දේ. ජීවිතේ සාර්ථකත්වයට අද කවුරු හරි මගෙන් ඇහුවොත් මොකක්ද හේතුව කියලා මම කියන්නේ ආත්ම විශ්වාසය. කිසිම දෙයක් බෑ කියන්නේ නැතුව ඕනෑම අභියෝග බාර ගන්න තියෙනවා ආත්ම ශක්තිය නිසා. මම ඔබට දෙන අවවාදෙ බොහෝ දේවල් කියන්න අවශ්‍ය නැහැ. ඔබ ගැන විශ්වාසය තියාගන්න. ඔබට ආත්ම විශ්වාසය තියෙනවනම් ඔබට බොහෝ දුරක් යන්නට පුළුවන්. අපේ රට සම්බන්ධෙලුත් කතාව ඒකමයි. අපි අපේ රට ගැන වැරදි කිය කින්නේ නැතුව, අපිට බැහැ කිය කින්නේ නැතුව, දොස් කිය කින්නේ නැතුව අපේ රට අපිට හදන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරගත්තොත් අපිට මේ රටත් ලෝකේ දියුණුම රටක් බවට පත් කරන්න පුළුවන්. ඒ දියුණු රටේ සාර්ථක මිනිසුන් බවට පත්වන්නට ඔබ සියලු දෙනාටම අවස්ථාව තිබෙනවා. බොහොම ස්තුතියි.